දෛ ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ටිකක් කල් වේලා ඇතුව වැඩසටහන පටන් ගන්න පුළුවන් විදිහට කාර්යක්ෂමතාවයක් දක්වලා තියෙනවා. ඉතින් දිගට කරගෙන යනකොට ඔබ තමයි අපිට හම්බෙන ලාභ. අපි සීල් සමාදන් කරපු අපේ ස්ථානයේ අපේ ආනන්ද මෛත්‍රී මේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් අපි පටන් ගන්නෙමු. පරියංක භාවනාව. ඉතින් පරියංක භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා පුරුදු පරිදි මම අහනවා පිරිසෙන් අද කවුද ඉස්සෙල්ලාම ඇවිල්ලා ඒ මූලික උපදේශ ලැබුණොත් හොඳයි, මූලික මෙහෙවීමක් ලැබුණොත් හොඳයි කියලා පරණුණක් කමක් නැහැ. කී දෙනෙක් කත උස්සනවාද කියලා මම දැනගන්න කැමතියි. අලුතෙන් ආපු අය, උපදේශ බලාපොරොත්තු වෙන අය. හොඳයි. අපි ඒ පිරිස අපේ සාගර ස්වාමීන් වහන්සේට බාර දෙනවා. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක අපි අතන හදලා තියෙන සක්මන් මළුවට එකතු වෙමු. ඒ අලුතෙන් ආපු අය, ඒගොල්ලෝ නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව නැගිටින් බලන්න. සද්ද කරන්නේ නැතුව නැගිටි මෙහෙම නැගිටලා අර සක්මන් මළුවට එමීට slowly mindfully silently තටපට සද්ද නැතුව ඇවිදින හැටි පුරුදු කරමු. අපි සාගර ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු ඒ පිරිස මූලික උපදේශ ලැබලා දීලා 11 කාල විතර වෙනකන් උදේවරේ වැඩසටහනට අවශ්‍ය මූලික උපදේශ සහ මෙහෙවීම කරන්න කියලා. දැන් අනික් කට්ටිය අපි දැන් මෙතෙන්ල පැයක පමණ පරියන්කයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නිසා ඔක්කොමලා හොඳට හරි බරි ගහමු. පැයක් විතර ඉන්න පුළුවන් විදිහට ඉන්න තැනම එකිනෙකා ගැටෙන්නේ නැති වෙන විදිහට ඊට පහඩුකම් ඇතුව වාඩි වෙමු. තමන්ගෙම ශරීරයෙන් අහඬ ඉන්නේ සමමිතිකව, ඒ වගේම සමබරව වාඩි වෙලා ඉන්නවාද කියලා. අපි ඒ උගාක් වෙලාට සලකන අඩුයි. අපි මේ බාගෙට අඩලෙට තමයි වාඩි වෙලා වැඩ කරන්නේ. අපි මෙතෙන්දී බුදුචාන් වහන්සේට ගෞරවය පිණිසත්, බුදුචාන් වහන්සේ අපිට දීපු විවේකය අංග සම්පූර්ණ වීම පිණිසත් හොඳට පටල වාඩි වෙමු. බලන්න සර්වචනාංශිකේ රූපේ දිහා. මේක තමයි අපිට තියෙන ලෝකේ තියෙන වැදගත්ම ලස්සනම නිර්මාණයේ මානවික ඉන්න සතුටින් එන ඕන කෙනෙකුට නිහඬ බණක් දේශනා කරවේ. මේක බුදුචාන් වහන්සේගේ ප්‍රතිබිම්බේ නෙමෙයි, ඒක අපටිමයි. නමුත් මේක ලෝකේ තියෙන හොඳම නිර්මාණ කියලා පිළිගන්න. මොකද මානවයෙක් ඉන්නේ මේකේ. බලන්න සම්මිතික වාඩිලා ඉන්නේ නැටි. ආන්නේ විදියට සම්වර වාඩි වෙන්නේ. ඉතින් ඔක්කොටම අමාරු ඇති බද්ද පරියන්කේ. මේකෙත් සර්වඥාන්සේ සුඛහසනේ වාඩි වෙලා ඉන්නේ. එක පයක් ඌරු බද්ද කරලා අනෙක් පය පහසුවට, මේකට සුඛහසනේ කියලා කියන්නේ. ඉතින් සර්වඥාන්සේගේ මේ පිළිමවල ආසන තුනක්, පద్මාසනේ, අර්ධ පద్මාසනේ, සුඛාසනේ ආදි වශයෙන් සඳහන් වෙලා තියෙන නිසා ඔක්කොට මේක කරන්න බෑ. බිම වාඩි වෙන්නත් බෑ. ඒක නිසායි අපි මේ ආසන සපයලා දීලා තියෙන්නේ. ඔක ලංකාවේ දෙයක් නෙවෙයි ආසනේ කියන එක. ඔය පිටරටින් ආපු එකක්. අපිට තිබුණේ බිම ඉඳ ගන්න එක තමයි. බිම ඉඳ ගන්න මේ පොළොවට කියන්නේ ආසනේ කියලා. ගල් ආසන. ආසන කියලා කියන්නේ ඉඳ ගන්න තැන. දැන් අපි ආසනේ කියන්නේ පුටුවට. ඒ තරම් අපි වාල් වෙලා තියෙන පිටරටට. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇඳට හේතු වෙන්න එපා. ඇඳට හේතු වුණොත් හරි අමාරුයි. ඊට පස්සේ අර කොන්දේ ගතගත්ත සම්බර භාවය වැඩිකල් පවතින්න බෑ. වරින් වර හේතු වෙලා වාරුවක් ගන්න එක නම් ඉතින් ඒකේ දොස් කියන්න බෑ. නැත්නම් ඇඳට හේතු වුණොත් වෙන්නේ කයට හිත යනවට වැඩිය අර ඉරියව්වේ සැප පහසුකම නිසා මනස කෝසජ්ජේට බර වෙනවා, කම්මැලිකමට බර වෙනවා. නිසා මේකට කියන්නේ ස්ට්‍රේට් බෑක් ඡාය එකක් ගන්නයි කියලා. කොන්ද පිට කොන්ද කෙලින් තියා ගන්න පුළුවන් එකක්. බුදුජාන විශ්ත් බොමැඩට පිට දීලා කියන කතාව බුරුම රටේ හාස්‍යයට ලක් කරනවා. බොමැඩට පිට පාලා මිසක පිට දීලා නෙමෙයි. ඉතින් ඒක නිසා හොඳම දේම තමයි ඒක. නමුත් ඒක මම එච්චරම බලපෑම් කරන්න යන්නේ නැහැ. මේ වෙලා මේ ඔක්කොමලා දැන් උපදෙස් ලැබලා තියෙන කට්ටිය කමන්ද මෙහෙම හොඳට පట్టල වල යමක් නොකර ඉන්න වෙලාවේ කයේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. කතා කරන්නේ නැති, කය හොල්ලන්නේ නැතුව හොඳට පట్టල වාඩි වෙලා කයේ මොකද වෙන්නේ කියලා හිත මෙහෙවනවා
කය දිහාවට. ඒකට අපි කියනවා කායගත සති කියලා. කය අනුවගිය සතිය. කාගියාසි. ඉතින් ඒ නිසා මෙතනින්ලා පෑයකට අපි කල් ගන්නවා. පුළුවන් තරම් අපි නිහඬව ඉන්න ඉරියව්වට හිත යොදලා. නැත්තම් ඉරියව්ව හුස්ම ගන්නකොට ඇඳුම් වල ඇති වෙන තෙරපිම හුස්ම හෙලනකොට ඇති වෙන සැහැල්ලුව දිහා බලනවා. නැත්තම් හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ හුරම් පාර පීරාගෙන එළියට එන හැටි, එහෙම නැත්නම් ඇතුළට එන හැටි, මේ තුනෙන්ම කියන්නේ කයට හිතාවයි කියලා. කය කහනවයි කියන්නේ කයට හිත ඇවිල්ලා තමයි. වේදනාව කියන්නේ කයට හිත ඇවිල්ලා තමයි. කයට අපහසුයි කියන්නේ කයට හිත ඇවිල්ලා තමයි. මේ හැම දෙයක්ම අපිට මේ පැයේ ලාභ මල් මාලයට මල් ලැබුණා වගේ. ඒවදියා නොහුරු හිතින් නපුරු හිතින් බලන්න එපා. ඒක දිහා මේ මගේ කයට හිතාවා කියන සුබ ලකුණක් කරගෙන අපි පැයක කාලයක් ගත කරමු. අපි බලාපොරොත්තු වෙමු 8යි 9යි 20ට අපිට සීනුවක් නාද කරලා සංඥාවක් කරයි කියලා අපිට පරියන්කේ නිමාව කරන්න. සීළු දිනාට මේ දවස රත් වෙන්න කලින් ලැබිච්ච මේ පැය පහසුවෙන් ගත කරන්න පුළුවන්. හොඳ පරියන්කයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දැයි විට 9:45ට පිළම්පසක් සඳහන් වෙලා තියෙනවා. අපි එතෙක් දැන් 9:25යි වෙලාව. අපේ 9:45 වෙනකම්ම සක්මන කරමු. ඒ සක්මන කරන අතරමැද සකස් වෙන ගිලම්පස අනුව අපි දැනුම් දීම කරන්නම්. එතකොට ඒ අනුව පෙළට අවිලා ගිලම්පසත් පාවිච්චි කිරීම කරමු. ඊට පස්සේ මේ ඒක යනවා 10:30 වෙනකම් ගිලම්පස සහ සක්මන් භාවනාව 10:30ට අපි නැවත නිශ්ශබ්දව රැස් වෙනවා මේ ශාලාවටම පරියංක භාවනාවක් සඳහා. ඒ නිසා මේ පැයේදී කිසි කෙනෙක්ගෙන් සද්දයක් නිකුත් වෙන නිකුත් නොවන ආකාරයට නැවතිල්ලේ නැගිටින්න නැවතිල්ලේ ගමන් කරන්න එකිනෙකා කතා කරන්න එපා. පුළුවන් තරම් ඒ නිහඬ භාවයේ රැක ගැනීමට උත්සාහ කරමු. ගිලම්පස වළඳන වෙලාවට හෝ සක්මන් කරන වෙලාවක. ඉතින් මේ අපි දැන් මෙතෙක් වෙලා කෙරුවේ ඉඳගෙන කිසිවක් නොකර ඒ කාර්ය කයි දිහා බලනින් එක. බලහිනවා කියන එක ලේසි නෑ. හුඟක් වෙහෙසෙන් කරන්න ඕන වැඩක්. කය මේ වචන වැඩ කරන්නේ නැති වෙලාවට. සක්මන් කරනකොට කයි වැඩක් කරනවා. පියවර තියෙනවා. ඒ තියෙනකොට ඇඟේ තියෙන දැන් තියෙන කඩිතු ගති ඔක්කොම යනවා. එතකොට මේ පියවර තබන ආකාරය පිළිබඳව එහෙම නැත්නම් පොළවේ පය වදින ආකාරය පිළිබඳව තමයි දැනගන්නේ. එතකොට නිදිමත ගතිය කැඩෙනවා, කඩਿੱතු ගතිය යනවා, ක්‍රියාකාරකමක් යනවා, රූපත් පේනවා, හුලං වදිනවා, ශබ්දත් ඇහෙනවා. ඒතියෙද්දි ඒ බාහිර පරිසරික ශබ්ද තියෙද්දි, කරදර තියෙද්දි කොච්චරක් පියවරේ හිත තියාගන්න පුළුවන්ද කියලා බලන එක අපි සක්මනේ කරන්නේ. ශාපි සීලොම දෙනා මෙතෙන් පටන් තමයි සුදු සක්මන තෝරගන්න සක්මන් කරන්න ශබ්ද නොකරන බවට විතරක් වග බලාගන්න. ඉකිනකා කතා කරන නිසා මේ පුටු එහෙම කරනවා නිකන් පුටු පුටු ගන්න එපා. ඒවත් නිස්සද්දව කරගෙන යන්නේ ඇති බලන්න නැගිටින් බලන්න කට්ටේ. දැන් සුදුසු සක්මනකට අටේටම තියෙනවා විවිධාකාර ඒ සඳහා තම තමන්ගේ මළුව තෝරා ගන්න සක්මන්ට පෙදෙන්නේ.